දවසක් Google කියන්නේ ඔයාලා ඕනම කෙනෙකුට ඇවිල්ලා unlimited earn කරන්න පුළුවන් පළවෙනිම place එක. Google එක ඇතුලේ ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන්. හැබැයි Google එක ඇතුලේ සල්ලි හොයන process එක pinpoint දැනගෙන ඉන්න ඕන. ඔයා දෙන්න ඕන මුලින්ම Google එකට දෙවිනියට ඔයා එන්න ඕන Google trend එකට. Google trend එකත් එක්කන් ඉස්සරහට යන්න කලින් මෙන්න මේ extension එක ඔයා තාමත් දාගෙන නැත්තම් මෙන්න මේ extension එක දාගන්න. Extension එක දාගෙන Google trend එකට මුලින්ම ඇවිල්ලා මුලින්ම search කරන්න ඕන keyword එක තමයි net worth. Net worth කියලා ඔයා search කරන්න. මෙන්න මේ විදිහට search කරාට පස්සේ මෙන්න මේ extension එක ඔයා දාගෙන ඉන්නවා නම් මෙන්න මේ විදිහේ result එකක් ඔයාට එවි. Result එක ඇතුලේ ඔයාගේ මෙන්න මේ location එක world wide කියන option එක තියන්න. ඔයාගේ duration එක එහෙම නැත්නම් time duration එක ඕන ප්‍රමාණයක් තියන්න පුළුවන්. ඕන ප්‍රමාණයක් තියන්න පුළුවන්. මම මෙතනදී past 12 month දෙනවා. Past 12 month දෙනවා. Past 12 month දීලා මෙන්න මේ extension එක දාගෙන ඉන්න නිසා මෙන්න මෙතනින් යටින් මට පෙන්නාවි එහෙම නැත්නම් ඔයාට පෙන්නාවි මෙන්න මේ විදිහට people also search කියන option එක ඇතුලේ keyword set එකක් මෙන්න තියෙනවා keyword set එකක් මේ keyword set එක මොනවාද කියන දේ චුට්ටක් බලන්නකෝ චුට්ටක් බලලා ඊට පස්සේ ඔයා එන්න ඕන මෙන්න මේ website එකට මේ website එකේ නම තමයි worddistreams.com මේ website එකට එන්න මේ website එකේ මෙන්න මෙතන pre tool කියන section එකට එන්න බලා pre tool කියන section එකට ආවට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා find your keyword කියන option එක. ඒ option එකට click කරාට පස්සේ මෙන්න මෙතනට redirect කරනවා. මෙතනට redirect කරලා මෙතනත් ඔයා search කරන්න ඕන net worth කියන keyword එක. මෙන්න මෙතනින් ඔයා type කරා net worth කියලා මෙන්න මෙතනින් find my pre keyword කියන option එක උඩ click කරන්න. Find my pre keyword කියන option එක උඩ click කරාට පස්සේ මෙන්න මේ විදිහට එවි. මේ විදිහට ආවට පස්සේ ඔයාට තෝරන්න පුළුවන් industry, all industry දෙන්න. Country එක USA ද, world wide ද කියන දේ ඔයාට තෝරන්න පුළුවන්. USA කියන දේ තිබ්බට කමක් නැහැ මෙන්න මෙතනින් continue කියන option එක දුන්නාට පස්සේ මෙන්න මේකෙත් මේ විදිහට ඔයාට keyword set එකක් suggest වෙවි keyword set එකක් suggest වෙනවනේ ඔව් ඉස්සෙල්ලා මම මෙන්න මේ keyword එක search කරේ Google trend එකේ මට suggest වුණ keyword set එකයි මෙතනින් මට suggest වුණ keyword set එකයි චුට්ටක් ඔයා compare කරලා බලලා මේ වෙද්දි සමහර විට ඔයා මෙන්න මේ paid tool එක use කරනවද නැද්ද දන්නේ නැහැ use කරේ නැතත් ප්‍රශ්නයක් නැහැ මම එනවා SME rush එකට. මේක paid tool එකක්, paid service එකක් තමයි මේක දෙන්නේ. මෙන්න මේ SME rush එකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා වම් අත පැත්තේ කෙළවරේ keyword overview කියන option එක. Keyword overview කියන option එකට මම එනවා. Keyword overview කියන option එකට ඇවිල්ලා මෙන්න මෙතන මම search කරනවා net worth කියන keyword එක. මෙන්න මෙතනින් search කියන option එක ඇතුලේ search කරාට පස්සේ a net worth කියන keyword එකේ Google search volumes මට මේ විදිහට ගන්න පුළුවන්. එතකොට මම ඉස්සෙල්ලාම search කරේ Google trend එකේ. එතනත් මම ගත්තේ Google එකේ search කරන keyword list එක. මේක totally free ඔයාට use කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ website එක word stream එකෙත් මම ගත්තේ Google එකේ search කරන keyword list එක. මේ website එකෙත් මේ service එක totally free use කරන්න පුළුවන්. මෙන්න මේ service එක මේ website එක use කරනවා නම් ඔයාට ගෙවන්න ඕන. Anyway මේ time එකේදී මම මේ tool එක use කරන නිසා මම මේ keyword එකත් එක්කන් ඉස්සරහට යද්දී මේ tool එක තමයි use කරන්නේ. මේ tool එක use කරනවා මෙන්න මේ විදිහේ search volume එකක් තියෙනවා. Search volume එකක් තියෙනවා වගේම මෙන්න මේ වම් අත පැත්තේ තියෙනවා keyword magic tool කියන option එක. Keyword magic tool කියන option එක උඩ click කළාට පස්සේ මෙන්න මේ විදිහට මට මෙන්න මේ net worth කියන keyword එකට related වෙන විදිහේ තියෙන keyword set එකම මට මෙන්න මේ විදිහට suggest කරනවා. මේ විදිහට suggest කරනවා keyword set එක මේ විදිහට suggest කරාට පස්සේ මෙන්න තියෙනවා මේ විදිහට suggest වුණ පළවෙනි keyword එක. පළවෙනි keyword එක මම මෙතනින් copy කරගන්නවා. පළවෙනි keyword එක මම මෙතනින් copy කරගන්නවා වගේම මේ keyword එක වගේම මෙන්න මෙතනින් ඔයාට පේනවා ඇති Google search එහෙම නැත්නම් people also ask කියන option එකේ ඒ keyword එක නේද මුලම තියෙන්නේ. ඔයාට බලන්න පුළුවන්. එතකොට මේ keyword එකයි මේ keyword එකයි දෙකම එකයි. මේ keyword එක මම copy කරගන්නවා. මේ keyword එක මම copy කරගෙන මම මේක search කරනවා Google එකේ. Google එකේ search කරනවා. Google එකේ search කරාට පස්සේ මට result එකක් එනවා. මේ result එක ඇතුලේ ඔව් මේ result එක ඇතුලේ තියෙන කැමති website එකක් ඔයා open කරන්න. කැමති website එකක් open කරන්න යන process එක ඇතුලේ මේ result එකට relevant result එක තමයි දෙවිනියට තියෙන්නේ. ඒ කියන්නේ මේකේ ඔයාට පේනවා ඇති list එකක් තියෙන්නේ. Billionaires ලා list එකක් තියෙන්නේ. Billionaires ලා list එකක් තියෙනවා. හැබැයි මෙතනදී තියෙනවා මෙන්න මෙයා ගැන විතරක්. එහෙම නැත්නම් මෙන්න මේ keyword එකට විතරක් related වෙන article එකක්. මේ article එක මම open කරනවා.
කරනවා මෙන්න තියෙනවා ආටිකල් එක මෙන්න තියෙනවා ආටිකල් එක වගේම මම මේ විදිහට සර්ච් කර කීවර්ඩ් එකේ සර්ච් වොලියුම් එක බලන්න සරලවම කිව්වොත් ලොකු සර්ච් වොලියුම් එකක් තියෙන කීවර්ඩ් එකක් තමයි මම සර්ච් කරේ ලොකු සර්ච් වොලියුම් එකක් තියෙන කීවර්ඩ් එකක් සර්ච් කරා ඒකේ ආව වෙබ්සයිට් එක මෙතන තියෙනවා මේ වෙබ්සයිට් එකේ මේ වෙබ් පේජ් එකට ඒ කියන්නේ මෙන්න මේ කීවර්ඩ් එක Google එකේ සර්ච් කළා මෙන්න මේ වෙබ් පේජ් එක මේ වෙද්දී කීදෙනෙක් බලනවද දවසකට 29000ක් මෙන්න මේ වෙබ් පේජ් එක බලනවා දවසට 29000ක් කොහින් දෙන්නේ මේ Google එක හරහා ඇවිල්ලා තමයි මේ වෙබ් පේජ් එක බලන්නේ වෙබ් පේජ් එක බලනවා මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ හැමතැනම ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනවනේ ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනවා රයිට් මං ගත්තේ පළවෙනි කීවර්ඩ් එක වගේ මේක දෙවෙනි කීවර්ඩ් එක මම මෙතනින් කොපි කර ගන්නවා දෙවෙනි කීවර්ඩ් එක මෙතනින් කොපි කර ගන්නවා වගේම මේ කීවර්ඩ් එක ඔව් මෙතනත් ඒ කීවර්ඩ් එකම තියෙනව නේද ඔව් මෙතනත් ඒ කීවර්ඩ් එකම තියෙනවා ඒ කීවර්ඩ් එක මෙතන තියෙනවා වගේ මම ඒක ගෙනල්ලා Google එකේ සර්ච් කරනවා Google එකේ සර්ච් කරාට පස්සේ ඔව් Google එකේ සර්ච් කරාට පස්සේ මෙන්න මේ විදිහේ රිසල්ට් එකක් තමයි එන්නේ ඒකෙත් මුලින්ම තියෙන්නේ මේ වෙබ්සයිට් එක මේ වෙබ්සයිට් එක මුලින්ම තියෙනවා මේ වෙබ්සයිට් එක මම ඉස්සෙල්ලා ඒක ඕපන් කරානේ ඒ නිසා මම මෙන්න මේකේ පල්ලහැට ඇවිල්ලා මේකේ තියෙන දෙවෙනි වෙබ්සයිට් එක ඕපන් කරනවා දෙවෙනි වෙබ්සයිට් එක ඕපන් කරනවා මෙන්න තියෙනවා දෙවෙනි වෙබ්සයිට් එකේ තියෙන්නේ මෙන්න මේ ස්පෙસિෆයි පර්සන් ගේ නෙට් පෝට් එක තමයි තියෙන්නේ මේ විදිහට සර්ච් කරාට පස්සේ මෙන්න මේ විදිහට මේ ආටිකල් එක තියෙනවා මේ ආටිකල් එක මෙන්න මේ කීවර්ඩ් එකට රිලේටඩ් වෙන විදිහට Google එක ඇතුලේ රෑන්කින් වෙලා තියෙන මෙන්න මේ දෙවෙනි ආටිකල් එක Google එක ඇතුලෙන් එහෙම නැත්නම් Google එක හරහා ඇවිල්ලා දවසකට මේ වෙද්දී 37000ක් බලනවා මේ තියෙන්නේ Google search volume එක Google search volume එක world wide 37000ක් මෙන්න මේ ආටිකල් එක දවසට බලනවා මේ ආටිකල් එක ඇවිල්ලා බලන්න මේ ආටිකල් එකෙත් මේ වෙද්දී ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනවා ඔයාට ආවට පස්සේ බලා ගන්න පුළුවන් ආවට පස්සේ බලා ගන්න පුළුවන් right බලා ගන්න මම මෙතනදී ගත්තනේ මේ විදිහේ කීවර්ඩ් ලිස්ට් එක මම මුල් කීවර්ඩ් දෙක විතරයි ගත්තේ මුල් කීවර්ඩ් දෙක විතරයි ගත්තේ මේ මුල් කීවර්ඩ් දෙක ওই විදිහටම තියලා මම මෙන්න මේකේ කීවර්ඩ් ඩිෆිකල්ටි එක මෙන්න මෙතන ඊසි කියන කැටගරි ඇතුලේ පොඩ්ඩක් ෆිල්ටර් කරලා බලනවා මේ විදිහට ෆිල්ටර් කරාට පස්සේ මෙන්න මේ විදිහේ කීවර්ඩ් ලිස්ට් එකක් මට එනවා මෙන්න මේ කීවර්ඩ් ලිස්ට් එකේ ඔයාලා බලන්න පුළුවන් ඇවිල්ලා සර්ච් වොලියුම් ඇවිල්ලා සර්ච් වොලියුම් බලන්න කලින් මෙන්න මේ කීවර්ඩ් ලිස්ට් එක වගේම මෙන්න මේ පුල් කීවර්ඩ් ලිස්ට් එක මම මේ වෙද්දී දාලා තිනවා ක්ලබ් එකේ. ඒක ඩවුන්ලෝඩ් කරගන්නකො. මොකද සමහර විට ඔයා මේ ටූල් එක යූස් කරන්නේ නැත්නම් ඒ කීවර්ඩ් ලිස්ට් එක ඔයාට ගන්න විදිහක් නැහැ. ඒ නිසා ඒක ක්ලබ් එකෙන් කියලා ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන දැන් ඕපන් කරන්නකො මේක. මේක ඕපන් කරාට පස්සේ මේකේ බලා ගන්න පුළුවන් කීවර්ඩ් ඩිෆිකල්ටි එක ගොඩක් අඩුයි. හැබැයි නමුත් සර්ච් වොලියුම් එක ගොඩක් වැඩි USA බේස්. World wide නෙමෙයි USA බේස්. ඔයාලට පේනවාද මෙන්න මෙතන database එක කොහෙද තියෙන්නේ? USA බේස්. USA database එකේ ලොකු සර්ච් වොලියුම් එකක් තියෙනවා කියන්නේ අපිට පුළුවන් USA person ලා ගේමක් නැතුව touch කරන්න. USA person ලා ගේමක් නැරෝ touch කරන්න පුළුවන් නම් මේකේ තියෙන පළවෙනි keyword එක මම copy කර ගන්නවා. පළවෙනි keyword එක copy කරගෙන මම මේක ගෙනල්ලා Google එකේ search කරනවා. Google එකේ search කරාට පස්සේ result එකක් එනවනේ. ඒ වගේම මම මෙන්න මේ full keyword list එක ඇතුලේ තියෙන මේ keyword එක එහෙම නැත්නම් පළවෙනි keyword එක මම අරන් ඇවිල්ලා Google එකේ සර්ච් කරද්දී එන රිසල්ට් එකේ වෙබ්සයිට් වල මෙන්න මෙතන තියෙනවා යට page authority ඒ වගේම තමයි domain authority page authority එකයි domain authority එකයි මෙන්න මේ රිසල්ට් එක ඇතුලේ හැම වෙබ්සයිට් එකම 50කට ආසන්න ප්‍රමාණයක් නැත්තම් 50ට වැඩි රිසල්ට් එකක් තමයි තියෙන්නේ. ඇවිල්ලා බලුවට පස්සේ බලා ගන්න පුළුවන්. එතකොට මේ හැම වෙබ්සයිට් එකක්ම පරණ වෙබ්සයිට්. පරණ වෙබ්සයිට් එහෙම නැත්තම් මේ වෙබ්සයිට් වල ලොකු කාලයක් මේ වෙබ්සයිට් කරගෙන යන වෙබ්සයිට්. කරගෙන යන වෙබ්සයිට් වගේම මම දෙවිනියට ගත්තේ කීවර්ඩ් ඩිෆිකල්ටි එක අඩු කීවර්ඩ් ලිස්ට් එක. ඒ කීවර්ඩ් ලිස්ට් එක ඇතුලේ තියෙන පළවෙනි කීවර්ඩ් එක මම Google එකේ ඇවිල්ලා සර්ච් කරාට පස්සේ මෙන්න මේ ඇවිල්ලා තියෙන රිසල්ට් එක. ඇවිල්ලා තියෙන රිසල්ට් එකේ මම ෂුට්ටක් පල්ලහැට යනවා. පල්ලහැට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් page authority එක ගොඩක් අඩු වෙබ්සයිට් මෙන්න මේ රිසල්ට් එක ඇතුලේ රෑන්කින් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අලුත් වෙබ්සයිට් මේ රිසල්ට් එක ඇතුලට ඇවිල්ලා තියෙනවා. රීසන් එක තමයි මෙන්න මේකේ කීවර්ඩ් ඩිෆිකල්ටි එක ගොඩක් අඩුයි. රීසන් එක මෙන්න මේ කීවර්ඩ් එක වැඩ කරන ප්‍රමාණය ගොඩක් අඩුයි. වැඩ කරන ප්‍රමාණය ගොඩක් අඩුයි නම් මෙන්න මේ කීවර්ඩ් තමයි බිගින කෙනෙක් විදියට අපි යූස් කරන්නේ. බිගින කෙනෙක් විදියට යූස් කරනවා. එහෙම නැත්නම් මෙන්න මේ කීවර්ඩ් එක සර්ච් කරාට පස්සේ මේ විදිය රිසල්ට් එකක් එද්දී ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන page authority එක 22යි, domain authority එකත් 22යි. ඒ කියන්නේ මේක අලුත් වෙබ්සයිට් එකක්. මෙන්න මේ අලුත් වෙබ්සයිට් එකේ තියෙන ආටිකල් එක මම ඕපන් කරනවා. මෙන්න තියෙන ආටිකල් එක. ඒ ආටිකල් එකේ තියෙන මෙන්න මෙයාගේ network එක තමයි තියෙන්නේ. network එක තියෙනවා ලොකු දේවල් නැහැ. network එක ඔතන තියෙනවා වගේම මේ ආටිකල් එකත් මේ වෙද්දී Google එක ඇතුලේ
දවසට 8000ක් විසිට් කරනවා. 8000ක් විසිට් කරනවානේ. 8000ක් විසිට් කරනවා වගේ මේක ඕන තරම් කීවර්ඩ් තියෙනවානේ. මේකත් මම දෙවෙනි කීවර්ඩ් එකක් කොපි කරගන්නම්කෝ. දෙවෙනි කීවර්ඩ් එකක් කොපි කරගෙන ගෙනවිත් මම Google එකේ සර්ච් කරනවා. Google එකේ සර්ච් කරාට පස්සේ මෙන්න මේ විදිහේ රිසල්ට් එකක් එනවා. ඒ රිසල්ට් එක ඇතුළෙත් ඔයාලට බලන්න පුළුවන් page authority එක ගොඩක් අඩු website මේ වෙද්දි ranking වෙලා තියෙනවා. මේ වගේ website එකක් අපි කියමුකෝ මේක open කරන්නම්කෝ. මේක open කරලා බලුවට පස්සේ මෙන්න website එක තියෙනවා. මෙන්න network එක තියෙනවා. network එක තියෙනවා වගේම සරලවම කිව්වොත් Google එකතුල ලස්සන social volume එකක් මේ website වලට එනවා. මේ website වලට එනවා වගේම මට කියන්න ඕන වෙලා තියෙන මොකද්ද දන්නවද? කියන්න ඕන වෙලා තියෙන. ඔව් network වලට related වෙන website යන්නේ මේ website එක. ඔව් මේ website එක මෙන්න තියෙනවා website එක. Website එකක් විදිහට මේ website වලට කොච්චර visitors ලා මාසෙට එනවද කියලා චුට්ටක් analyze කරලා බලන්නකෝ. Analyze කරලා බලනවා මේ website එක analyze කළොත් නම් million 4ක් මේ website එකට එනවා. Million 4ක් මේ website එකට එනවා වගේ මේ website එකේ ලොකු advertisement ප්‍රමාණයක් play වෙනවා. Advertisement play වෙනවා සරලවම එක monetize කරලා තියෙන blog එකක්. Monetize කරලා තියෙන blog එකක් keyword එක තමයි net worth. Net worth කියන concept එකත් එක්කම ඔයාලට පුළුවන් වුණොත් ඔයාගේ blog එක launch කරන්න. මෙයාගේ website එකට million 4ක් visit කරනවා කියන්නේ මෙයාගේ website එක ඇතුලේ අවුරුද්දකට $1,60,000ක්. $1,60,000ක් කියන්නේ ලංකාවේ මුදලින් ගත්තට පස්සේ කෝටි 5ක් විතර. කෝටි 5ක income එකක් generate කරනවා මෙන්න මේ වගේ පොඩි website එකක් කරලා. පොඩි website එකක්. ඔව් ඔයාලට බැරි වේද මේ website එකක් අද start කරන්න. ඔව් ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ keyword list දෙකම. ඔයා කැමති විදිහට search කරලා බලන්නකෝ. ඔයා කැමති විදිහට search කරලා analyze කරලා බලන්න. එතකොට මේ keyword list එක analyze කරලා බැලුවට පස්සේ ලොකු search volumes තියෙනවා. ලොකු keyword ප්‍රමාණයක් available. ඔයාලට පේනවාද මේ මුලින් full keyword list එකේ බලුවට පස්සේ ලොකු search volume එකක් තියෙනවා. මේ හැම search volume එකක් මෙන්නේ USA වලින් තමයි මේ search volume එකන්නේ. USA වලින් search volume එකනවා. ඒ වගේම තමයි keyword difficulty එක අඩු keyword list එක ගත්තත් ඒ keyword list එකෙත් ඔයාලට පේනවාද search volume එක ගොඩක් වැඩි. Search volume එක ගොඩක් වැඩි ලොකු keyword ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ keyword දවසෙන් දවසේ මේකේ update වෙනවා. දවසෙන් දවස update වෙනවා නම් අපිට පුළුවන් වුණොත් මෙන්න මේ keyword එකක් අපේ website එක launch කරන්න අපේ website එකට ගේමක් නැතුවම ලොකු traffic එකක් USA base ගෙන්න ගන්න පුළුවන් වෙයි. සරලවම කිව්වොත් USA base traffic එක අපේ website එකට එනවයි කියන්නෙම අපි සරලවම success වෙලා ඉවරයි. අපි ඕනම කෙනෙකුට පුළුවන් මෙතන්ට එන්න නම් කරන්න ඕන එකම දේ තමයි මුලින්ම start කරන්න ඕන ඔයාගේ blog එක. තාමත් ඔයාගේ blog එක start කරලා නැත්නම් මෙන්න මේ keyword list එක කැමති විදිහට analyze කරලා මම අද කියනවා net worth කියන concept එකත් එක්කන් ඔයාට එන්න පුළුවන් වුණොත් ඔයාගේ website එකට එහෙම නැත්නම් ඔයාගේ blog එකට ඔයාට පුළුවන් වෙයි ඒ blog එකට USA traffic එක easily ගෙන්න ගන්න. ඔව්. අද start කරමුද blog එකක්. blog එකක් start කරන process එක ඇතුලේ ඒ දේ ඔයා කරන්න දන්නේ නැත්නම් මෙන්න මේ master course එකේ link එක මේ video එකේ description එකේ තියෙනවා. ගිහිල්ලා බලන්න blog එකක් කරන process එක A to Z මෙතන තියෙනවා. especially අද discount එක available මේ හැම master course එකකටම. මොකද SL online bro විදිහට මගේ පළවෙනි recommendation එක online business එකක් කරනවා නම් තමන්ගේ YouTube channel එකක් කරන්න ඕන. දෙවෙනි recommendation එක තමන්ගේ blog එකක් කරන්න ඕන. තුන්වෙනි recommendation එක selling process එකට යන්න ඕන. selling වල concept ලොකු ප්‍රමාණයක් තියෙනවා. එක concept එකක් dropshipping, ඒ වගේම concept එකක් KDP, ඒ වගේම concept එකක් Alibaba, තවත් concept available. selling ඔය step එකේදී start කරන්න ඕන. selling වලින් පස්සේ අනිවාර්යෙන් social media stable කරන්න ඕන. social media තියෙන ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන්. මම අද ඒක 100ට 100ක් prove කරලා පෙන්නනවා. social media stable වෙනවත් එක්කම තමන්ගේ brand එක launch කරගන්න දැනගෙන ඉන්න ඕන. ඒ වගේම තමයි 5 upwork කළ වැඩ කරන්න ඕන. ඒ වගේම මේ step එකෙදී ඔයාගේ practical skill නැත්තම් ඔයා අනිවාර්යෙන් skill develop කරගන්න ඕන. skill අතරට photoshop, wordpress, video editing, seo, excel කියන skill දාගන්න. මේ skill වලට unlimited earn කරන්න පුළුවන්. ඕන තැනක research කරලා බලන්න පුළුවන් මම කියන දේවල්. ඒ වගේම තමයි cryptocurrency වල part එකක් NFT හරහත් ඔයාලා ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන්. මෙන්න මේවා ඔයා දන්නේ නැත්තම් මෙන්න මේ video එකේ description එකේ තියෙන මෙන්න මේ master courses වලට join වෙන discount link එක. ඔයාලා ඕනම කෙනෙකුට අද මෙන්න මේ master courses වලට discount price එකට join වෙන්න පුළුවන්. join වෙද්දී
ඔයාට හම්බ වෙනවා ලයිෆ්ටයිම් WhatsApp support එක. ඒ විතරක් නෙමෙයි 100ට 100 ගැරන්ටියක් හම්බ වෙනවා. කවුරුත් ඔය ගැරන්ටිය දෙන්නේ නැහැ. හැබැයි SL online bro විදිහට 100ට 100ක ගැරන්ටියක් දෙනවා. මේ master course එකක් learn කරලා මේ field එකට ආවොතින් ඔයා එන field එක ඇතුලේ අනිවාර්යෙන්මම සල්ලි හොයන තැනට ගේනවා. මොකද මේ හැම master course එකක්ම හදලා තියෙන්නේ මම කරපු දේත් එක්කන් කරන්න ඕන process එක A to Z දීලා තියෙන්නේ. ඕන කෙනෙක් ඉන්නවා නම් success වෙන්න මෙන්න තියෙන opportunity මේ opportunity ගන්න පුළුවන්. ඒ වගේම personal training එකක් ඕන නම් online business සම්බන්ධයෙන් ඔයාට personal training එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේ club එක ගිහිල්ලා බලන්නකෝ අද මේ club එකේ දීලා තියෙන opportunity මේ club එකේ ලොකු opportunity එකක් හැමදාම දෙනවා. මේ හැම link එකක්ම මේ video එකේ description එකේ තියෙනවා. ඔයාට ඕන තැනින් පුළුවන් අද start කරන්න. ඒක ඒ විදිහට මතක් කරනවා website එකක් හදන process එක වගේම online business කියන concept එක ඔයා මේ වෙද්දී හරියට දන්නේ නැත්නම් එතනින් ඔයාට learn කරන්න පුළුවන්. අද මම ලොකු දේවල් කතා කරන්නේ නැහැ. keyword list දෙකම දීලා තියෙනවා. keyword list දෙක ඔයා කැමති විදිහට analyze කළා. ඔයා තීරණය කළොතින් ඔයාගේ blog එක launch කරන්න. ඔයාගේ blog එක ඇතුළේ ඔයා earn කරાવી unlimited reason එක ඔයාට පුළුවන් මෙන්න මේ keyword එකත් එක්ක USA based audience එක ගේමක් නැතුවම ඔයාගේ වෙබ්සයිට් එකට ගෙන්න ගන්න. ඕන තැනක හොයන්න. හොයලා බලලා ඔයා වැඩ ටික ස්ටාර්ට් කළොතින් ඔයාගේ වැඩෙත් එක්කන් ඉස්සරහට යන්න. SL online bro විදිහට මම available කියන දේ හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ඔයා එන්න ඕන Facebook එකට. ඔව්. Facebook එක තමයි ලංකාවේ වැඩිපුරම යූස් කරන social media network එක. Facebook එක ඇතුලේ success වෙන්න ලොකු opportunities ප්‍රමාණයක් තියෙනවා. ලස්සන opportunityක් මම අද ඔයාලට දෙනවා Facebook එක ඇතුලේ success වෙන්න. මේ Facebook එක අපි හරියට use කළොත් ඉතින් අපි ඕනම කෙනෙකුට success වෙන්න පුළුවන්. ඒ දේ කොහොමද කරන්න කියන දේ මේ වෙද්දි මම club එක කතා කරලා තියෙනවා. Facebook එක තියෙනවා නම් ඔයාලා ඕනම කෙනෙකුට success වෙන්න පුළුවන්. ඒක හරියට කරන process එක මම මේ වෙද්දී club එක කතා කරලා තිනවා. ඒ opportunity club එකෙන් ගන්න. අද especially මම focus කරේ තාමත් ඔයාගේ blog එක launch කරලා නැත්නම් අනිවාර්යෙන් blog එක launch කරන්න. ඒකට use කරන්න පුළුවන් genuine keyword එකක් තමයි net worth කියන keyword එකට USA based ලොකු traffic එකක් තියෙනවා. ඒ traffic එක අපි හරියට utilize කළොතින් අපේ website එකට USA based audience එක ගෙන්න ගන්න පුළුවන්. USA based audience එක අපේ website එකට ගේන කියන්නම අපි සල්ලි හොයලා ඉවරයි. තීරණේ ඔයාගතේ. ප්‍රශ්න තියෙනවා නම් ඕන වෙලාවක එන්න පුළුවන්, අහන්න පුළුවන්. නැවතත් කියන්නේ සබ්ජෙක්ට් එක දන්නේ නැත්නම් 100ට 100 ගැරන්ටි එකකුත් එක්කන් තියෙන මාස්ටර් කෝසස් සෙට් එක තියෙනවා. සබ්ජෙක්ට් එක A to Z ලර්න් කරලා එන්න පුළුවන් මේ ෆීල්ඩ් එකට. වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙන ඩිස්කවුන්ට් ලින්ක් එක. ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් වීඩියෝ එක හරහා පොඩි හරි දෙයක් ගත්තා නම් channel එක පොඩ්ඩක් subscribe කරලා අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. මොකද online business වල හරිම concept එක හරියටම ලර්න් කරන්න පුළුවන් වේවි අපිත් එක්ක ඉඳියොදී. ඒ දෙත් එක්ක අදල් ගිහිල්ලා එන්න. සියලු දෙනාටම සුබ දවසක්.